ලංකාවේ සියලු ගුරුවරු අද වැඩවර්ජනයක සංකේතාත්මක වැඩවර්ජනයක විරත වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මම යෝජනා කරනවා ඇත්තටම මේ අය මේ දෙමළාය දෙමළද සිංහලද මුස්ලිම්ද බර්ගද මැලේද මම දන්නේ නැහැ. ඒ හැමෝම මට පුදුම විදියට ආදරේ. ඇත්තටම අපි මේ එක එක විකාර දාලා මම කියනවා ඒ ආදරය නැති කරන්න එපා. හැමෝම කැමති සහයෝගයෙන් සමගියෙන් සහජීවනයෙන් ජීවත් වෙන්න. බුද්ධ ආගමට කවුරුත් අපහාස කරන්න එපා. කතෝලික ආගමට කවුරුත් අපහාස කරන්න එපා. හින්දු ආගමට කවුරුත් අපහාස කරන්න එපා. කිසිම ආගමකට අපහාස කරන්න එපා. ඒ ස්වාමීන් වහන්සේලා, මවලවීතුමාලා, පූජකතුමාලා, හින්දු පූසාරිතුමාලා, කන්‍යාසෝරිය භික්ෂුණීන් වහන්සේලා මේ හැමෝම මේ රටේ සාමයෙන් සමගියෙන් ජීවත් වෙන්න ඕනේ. ඉතින් ජාති ભેද ඇති කරලා, ආගම් ભેද ඇති කරලා, කුල ભેද ඇති කරලා, වර්ණ ભેද ඇති කරලා රාජපක්ෂලා යන්නේ බොහෝ වෙලාවට එකක් කුල හොයාගෙන පන්සලකට ගියා. පොඩි මිනිහාගේ ළඟට යන්නේ නැහැ. සලකන්නේ පොඩි මිනිහට එකක්, ලොකු මිනිහට තව එකක්. එහෙම වෙන්න බෑ මේ රටේ. ඉතින් මේ උගත් බුද්ධිමත් තරුණ පිරිසක් මේ රටේ ගුරුවරු දරුවන්ට මඟ කියා දෙන පිරිසක් අද අරගලයට විදිලා තියෙනවා. මම යෝජනා කරනවා මේ අරගලය ජයග්‍රහණය කරන්න නම් විශාල කැපකිරීමක් කරන්න වෙනවා. එකක් මතක් කරන්න ඕනේ, මේ වෙලාවෙදි මතක් වෙච්ච වෙලාවෙ මම දැක්කා විශ්වාස මංගයක් ගෙනල්ලා 120ක් විපක්ෂයට තියෙනවා. ඒ වගේම ආණ්ඩු පක්ෂයට අඩුයි, ආගමැති මහින්දට ඉලාස් වෙන්න කියලා තියෙනවා. අපි කියන්නේ 225ම යන්න කියලා, හොරුන්ට යන්න කියලා. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ මහින්ද සුළඟ ආරම්භ කරේ ගම්මම්පිල උඹලා, වීරවංශ උඹලා. එතකොට උඹලා මේ නැවත වතාවක් මොන මගුලක් කරන්න යනවද කියලා අපිට හිතා ගන්න බෑ. මෙහෙම මේ මිනිස්සු පව් මේ රටේ මිනිස්සු බල හැම එකම එකතු වෙලා රැට කනවා, බජව් දානවා, හොඳ සැපවත් ජීවිතයක් ගත කරනවා. දවල්ට මේ බැන ගන්නවා මිනිස්සුන්ට පේන්න. ඉතින් මේ තවත් එක නාට්‍යයක් හැටියට තමයි අපි දකින්නේ. හොඳම හොරු මේ ඉන්නේ. හොරු දූෂිතය නිසා තමයි මේ රට අද වලපල්ලට විනාශයට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ජාතියක් හැටියට සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝම මහාපාරට බහින්න ඕනේ. මං දැක්ක වතුකම්කරු පාරට බහලා තියෙනවා සියලු දෙනාම. මේ එක පුද්ගලයෙක්ගේ නෙවෙයි, එක මිනිහෙක්. සමහරවල් මට කනගාටුයි. මං දැන් එනකොට පවා සමහරු පාරවල් ගන්න ඉන්නවා, සමහරු පස්වල යනවා, සමහරු පාරවල යනවා, සමහරු ඉස්සල යනවා. එක පිටක් කොටාස් මේ ගෝල් පෙට් එකේ ඉඳලා අපි නිදහස තියව, හොරා කාපු සල්ලි තියව. හැබැයි හොඳට මතක තියාගන්න ඔය හයිකෝට් දාලා පාරවල් වල යන මහත්තු, මේ අරගලය අපි හැමෝගේම. මේ අරගලය ඔය පාරවල් වල යන මිනිසුන්ටත් එක තමයි මේ මිනිස්සු අරගල කරන්නේ. එක පාර්ශ්විකව නෙමෙයි, සමස්ත ජනතාව වෙනුවෙන්. ඒ නිසා ඔබේ ප්‍රශ්නයක් ඉඳලා පෙනඩෝල් පෙත්තේ සිට ගණන් ගිහිල්ලා තියෙනවා. ඔමිස් කාපු, හොරා කාපු රට චීනට, ඇමරිකන් කාර්යට සින්න වෙච්ච, විකුණපු, බංකොලොත් වෙච්ච රටක් තවත් මේ වගේ රාජපක්ෂ හැතිකරේට හඩේ යනවා නම් ඒ මිනිස්සෙක් වෙන්නේ නැහැ. මේකට ගෑවිච්ච තොපේ අම්මලා තාත්තලාත් එක්ක සාප වේවා, හෙන ගහපන් කියලා තමයි මම කියන්නේ. මේ රටට මේ තරම් උතුම් රටක්, මේ තරම් සම්පත්තියෙන් රටක් අද ලෝකේ ඉගමනට පත් වෙලා තියෙනවා. මේකට සම්බන්ධ වෙච්ච මේ රට මේක හොරා කෑවේ අහිංසක මිනිස්සු නෙමෙයි. මේක හොරා කෑවේ දේශපාලුව සහ දේශපාලුවන්ගේ අසූචි මුට්ටිය පවා බුදින රාජ්‍ය නිලධාරී හැමෝ නෙවෙයි. දේශපාලඥයෝ දාගන්න හෙංචයියෝ සහ බොහොසත්තුනේ දේශපාලඥයා පමණයි. ඉතින් මේ රටේ සමස්ත ජනතාවට ගෙවල් වලට වෙලා ඉඳලා රාජපක්ෂ ගියාද මේක කවද අවසන් වෙයිද කියලා මේක නිමා කරන්න බෑ. අපි හැමෝම එකමෙන්ම නැගිට්ටොත් විතරයි, එකට එකතු වුණොත් විතරයි මේ අරගලය, ඔබේ අරගලය, මගේ නෙවෙයි, අපි හැමෝගේම අරගලය කියලා හිතන දවස වෙනකන් මේ අරගලය දිග දිගට වැඩගෙන යන්න වෙනවා. ඉතින් සියලු දෙනාටම, සියලු දෙනාගේම අවධානය යොමු වේවා. හැමෝම පාරට බහින්න තව නොබෝ දවසකින්, කණ්ඩ නැතුව, ළමයි මැරෙනකොට, කිරි නැතුව, ළමයි මැරෙනකොට, මැරෙනකන් ඉන්නේ නැතුව ඉක්මනින් මේ අරගලයට සම්බන්ධ වෙන, සම්බන්ධ වෙලා දූෂිතයෝ 225 විතරක් නෙවෙයි ප්‍රාදේශීය සභාව විදිහට මේ දක්වා මේ රටේ සම්පත් හොරා කාපු හැම එකාගේම ධනය බලහත්කාරයෙන් ගන්න. මුන් කවදාවත් නිකන් ඉල්ලඩා දෙන්නකු දිවට දෙන්නේ නැහැ. මුන්ට ගහලා තමයි ඒක ගන්න වෙන්නේ. ඒ නිසා රටේ ජනතාව 2 කෝටි 25 ලක්ෂ අඩුම ධර්ම කෝටියක්වත්
කෝටි එකහමාරක්වත් ලක්ෂ 50ක්වත් පුළුවන් තරම් ජනතාව මේකට සම්බන්ධ වෙනවා. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.